යකෝ අර රේඩියෝ දෙකේ ලෑස්ති කරපන්. තව බෑ බාගේ ඉතින් ඵලය. ඵලය. ඔඩිසාමි. 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 ඔසාරි. වාහන ටික ඇස්ති කරලා බලන්න දෙන්න. ඵලය. මේ වාහන ටික ලෑස්තිද? නම්බර් ප්ලේට් හරිද? පොලිස්සේ නම්බර් එක ගහලා තියෙනවා. ආ වරු වරු. ඒක හොඳ වෙයි. බෝධි පූජාව තමන් කෙනෙක් නැතුණා වගේ ෂෝක් එකකට කළා නේද අක්කේ අපේ කෙල්ලත් ඉතින් හාමුදුරුවොත් එක හරි හිතවත්නේ කෙල්ලගෙන ආරංචි ආපු වෙලේ ඉඳලා හාමුදුරුවොත් බඩේ ගින්දරෙන් ඔය කැමරා වලින් වාහනේ උස්සපුන්ගේ වීඩියෝ එක හම්බෙච්ච එකේ මම නම් කියන්නේ ඉඳලා හිටලා පොලිසියට කතා කරන්න කොහොඳයි කියලා පොලිසියටත් ඉතින් මොනවා හරි හොයාගන්න හම්බ වෙන්නේ අපි මේ කරන දේවල් ඉඳලා තමයි නේද රණි ඉඳගන්නනේ එහෙනම් පොලිසිය කොහොමද ඒගොල්ලන්ගේ රාජකාරී කරනවන්නේ ඉතින් පිටිපස්සෙන් ඉඳන් කරන දේවල් හින්දා තමයි යාලට මේ හොයන්න හරි දේවල් හම්බ වෙන්නේ. දැන් ඔය කීන විදිහට බෝධි පූජා කීයක් කරන්න ඕනේද? දෙකෙන්ම තුන තුන කරන්න ඕන. ඊට පස්සේ නම් ආයෙත් ශාස්ත්‍රේ බොරු වෙන්නේ නෑ අක්කේ. විශ්වාසයෙන් ඉන්න. මං කීලා තියෙනවනේ. ඔය කපු මහත්තයන් කරගත්ත වැඩ හරි කීපු තරම ඔයගොල්ලෝ යයියන් කියනකොට මං ඒ පැත්තේ මිනිහෙක්ගෙන් ඇහුවා ඒ හාදිය ගැන. සමහර දාස් වලට එකක් කියන බොරු වලට මිනිස්සු ගහන්නේ නැතුව ඇති. බලන්නකෝ මේකට මේ මෙච්චර දේවල් වෙලා තියෙද්දි විශ්වාස කරන්න නැති හැටි. මගේ කෙල්ලගේ නම ගම වැඩ කරන තැන මේ සේරම දේවල් කියලා තවත් ඒ මිනිහට ගරහනවා. මේ හැබැයි මේ කතන්දරේට මොන හරි වුණොත් ඉන්නම් මං නරක ගෑනි කියලා කියන්න එපා අයියේ. ඊගෙන මම දන්නේ මම නිකන් කිව්වේ මිනිස්සු මිනිහගෙන කියන කතා මිනිහගේ ගමේ උන් මිනිහගෙන නොදන්නව වෙන්න බෑනේ ගමේ උන් තමයි අයියේ ගමේ උන්ට ඊර්ෂියා දැන් අපේ කෙල්ල ඒ කාලේ ඉහළට යනකොට මේ ගමේ ඉන්න අම්බණ්ඩිලට මොනතරම් අමාරුවක් තිබුණද උන්දලගේ ඇඟ නලියන අපේ කෙල්ලට හරියනකොට නෑ නෑ නංගි මම ඔයාට කිව්ව නෙමෙයි මම මේ කිව්වේ මේ අපේ ගමේ ඉන්න අනිත් එකලගෙන මං ගිහලා පූජා තොට්ටුවේ පහන් ටික පත්තු කරලා එන්න මේ අමුසේ අත් උතර පහන් තියන්න ගිහිල්ලා උඩට නැගිනවම නෙමෙයි අද ඕකෙන් පත බෑ වුණොත් එහෙම කෙල්ල හොයන් පැත්තක තියලා බට කොහෙද පත්තු බඳින්න යන්නේ
මගේ කෙල්ල හම්බෙනවා නම් මම මලාම මොකෝ අයියේ. ඔය තමන්ගේ දරුවෝ වෙනුවෙන් මැරිච්ච අම්මලා ඉන්නේ. යන්කෝ මට. ඔය තෙල් බෝතලේ තරගෙන. මොකද තාත්තේ මැඩම්
මේ වීඩියෝ කෝල් මගුලක් කියනවනේ. අපි හන්දියේ ඉඳලා අපි හම්බෙන්න තරට එනකම් මම කියනවා වීඩියෝ කෝල් එක ඔන් කරන් ඉන්න ඕනේ කියලා. ඒක තමයි මං කිව්වේ. උන් ඔළුවෙන් සෙල්ලම් කරන්න කියලා. අපි දැන් මොකද කරන්න ඕනේ වැඩෝ? හරි. මේ අහනමකෝ. දෙපැත්තෙම දැන් නඩු බාණ්ඩ තියෙනවනේ. ඒක නිසා එක පැත්තකට විතරක් වැඩිකාරයෝ කියලා කියන්න බෑනේ. ඒක නිසා ඔය ගණ්ඩ කියන කෝල් මගුරක් අරගෙන ඉක්මනට උංගෙ ගෙන්න ගන්න බලන්න අපේ තැනට. මගට මේ ඇවිල්ලා හැරලා ගියොත් මේ අපරාධනේ. මඩම් කියනින් ඉඳා උංගෙ ගෙන්න ගන්න. නැත්නම් මට නම් ඔය ජිල් මාට්ටට හරියට තේරෙන්නේ නැහැ. මොන මගුලක් කරන්න හදනවද කියලා මඩම් කවුද දන්නේ කියන්නේ? කරන්න දෙයක් නැහැ. නැව ගිලෙනකොට පොල් කොටේක හරි එල්ලෙන්න වෙනවා. තේරුණාද? ඒක නිසා මොලෙන් වැඩ කරනවා. ඔතන වෙන හැම දෙයක්ම මට කියනවා. හරිද? හොඳයි මඩම්. ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන අවසන් විෂන් මාසින් නවව බඩි ලෝෂන් නිසා දැන් මොයිස්චර් ලොක් ලයිෆ් එක අන්න මම කොච්චර කෝල්ස් ගන්නත් තාංශ කරන්නේ නැහැ නේ අම්මෝ ඉන්නට අවශ්‍ය නැහැ බලේ නෝන්සේ දවසයක් වෙනවනේ ආවේ දෙකට හරි යාමේ බහුල වගේ දැන් නම් මටත් බයයි මම කෝල්ස් ගත්තාම දෙපාරක් සින්ස යන්න කලින් මොන වැඩේ තිබ්බ තවන්ස ගන්න මනුස්සයා ඒකනේ මේ ඔය කියන විදිහට ඔය කෙල්ලගේ වැඩේට අපේ එකයි සම්බන්ධයක් තියෙනවා නම් අපි සේරම අමාරු වෙනවා ඒ වාහනේ දැන් අපේ වාහනේ නම් අපේ මහත්තයා ඒක හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ නේ කොල්ල මොකද කියන්නේ කිවි මොනවා කියන්නද දන්නේ නැහැ කියලාම තමයි කියන්නේ එතකොට මූණ කොහොමද දෙයියන්ගේ පිහිටෙන් අපේ ළමයිට ඕන බොරුවක් කියලා ඇත්ත වගේ ඉන්න පුළුවන් ආ මූණු මොන මූණුද මූණු වලින් හොයන බොරු අනේ මේ අම්මා බහුවචනෙන් කතා කරන්න තු ඉන්නවද? ඔයත් එච්චර තමයි. මං අල්ලගන්න ඉන්න වෙලාවක. අම්මා අයියට බයවට කැමති නැති හින්දා ඒවට මාවත් අල්ලගන්න හදනවා. නෑ නෑ. මේ බොරුවට නෙමෙයි මම මේ කියන්නේ. මම බලාගෙන ඉන්නේ දැන් දවස් දෙක තුනක් තිස්සේ අර මණිය දෙපණියදත් කියන එකත් එක්ක. හොඳටම වැඩිම යා. ඕ කවුරුර කේලංකාරයේ කම ගොළුව කාලා මේ කතරල් ගිද්දන්න හදවන ඔකටම තමුටත් එක බැරි ඕන එක නෙමෙයි කතා කරන්න එපායි අදාවෙ නැත්නම් හෙට පොල්ලොත්තර යනවා අයියා මේ බස්ට් එක හැමදාම ඇප්පෙනවනේ අප්පා. එකක් ගියාපනේ. එකක් මාත්‍ර. ඒුණාද හැමදාම ඇප්පෙන. හැපිච්ච ගමන් ඩුමචාලේ හොන්ඩ එක ගානෝ. hina වෙනවා කියනවා. hali කට වහගෙන ඉන්නවද? ඕන එකට එපායකට හැම එකටම හොම්බ දානවා. මොඩයා. එද දෙක්කද? මං කිව්වේ හැපිච්ච ගමන් ඩුමචාලේ හොන්ඩ එක ගානෝ දැන් දෙන්න යාළු. කොහමද අපි යන්න කතා කරගෙන හිටියේ මාත්‍යා? අපි එන්නද පොල්වත්තට යන්න අපේ මාත්‍ය? නෑ ඕනේ නෑ. මම කාලෙත් එක ගිහින් එන්න. ඊට පස්සේ තත්ත්ව බලලා කට්ටියත් එක්ක යන්න. හොඳ විදිහක්. අයියෝ පිනාසෙගේ වාහන උස්සන එක තමයි මේ සේරම මුල. සහතිකයි. මුන් ඔය උස්සන් යන වාහනවල අයිතිකාරයෝ වාහනේ උස්සන් ගියාට පස්සේ ඒ මිනිස්සු දෙස් දෙවුල් තියනවා ඇති උස්සන් ගියුන්ට හැදි ගෑවිලා ඵලයන් කියලා. පොල් ගහනවා ඇති. එවුව තමයි අපි මහත්තයා මේ අපිට මේ වදින්නේ.
ඒ හින්දා තමයි අපේ ඇඟට එන්න ඉන්නේ උනුත් වෙන ගෑනුන්ගේ ඇඟ වලට රින්ගන්නේ. දැක්කනේ මෙච්චර දෙයක් කරලත් වෙච්ච දෙ. මේක මැරිච් එකෙක් බැඳගෙන අපි වැඩ ගන්න ඕනේ. අපි මේ වේලෙනවා. කොහෙද යන ගෑණික් අපිට ඕනියක් ගායිකි ගෙදර ආරයි කියලා. අපේ මහත්තයා කියන්නේ ඔය ෆිනෑන්ස් කරුවාව නතර කරන්න කියලා. නවත්තයි මේන් කියලා. නවත්තන්න බැරි වුණොත් අපුවත් නවත්තර කරලා දාන්න කියලා දාන්න කියන්නේ. හරි හරි ඒක පස්සේ බලමුකෝ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන කොහොමද මේ? අලිලා මම පුතාලා ටික කෝ ඔල්ලනේ සර් අපි පොඩ්ඩක් එළියට යනවා එද්දි ටිකක් පරක්කු වෙයි මදි කියලා හිතුනොත් කුස්සියේ තව භාගයක් තියෙනවා සෝඩා නම් ඉවරයි වතුර තමයි අන්න කොල්ලෝ ආදරේ කොල්ලෝ උඹලා බෑවෙන්න එපා උඹලා මට සහෝදරයන්ටත් වඩා විශ්වාසයි මං උඹලට තමයි මගේ වාහන ඔක්කොම නික දෙන්නේ ආ බිස්නස් ඔක්කොම උඹලට තමයි ඔයද කුස්සිය ඔයද කුස්සිය ලාෆ් සුපර් විතින් භාණ්ඩ වර්ග 300යකට වැඩි ප්‍රමාණයකට 100යට 25ක් දක්වා දිනපතා වට්ටම් Gold Hair Body Wash එක දැන් මෙතන වැඩිපුර වමනාවක් තියෙන අපි ළඟ තියෙන පිස්තෝලෙ උඹ ළඟට ගන්න මිසක් උඹ ළඟ තියෙන කෙල්ලෝ අපි ළඟට ගන්න නෙමෙයිනේ ඒ නිසා අපිට කෙල්ල බලන්න ඕනේ බලාගනින්න ඔය ඉන්නේ මේ මොම් ඔක්කොම මේකේ පැත්ත හැරිලා මිනිස්සු කුලප් කරනවා මේ කෙල්ලට ආදරය කරන සේරම දෙන එකතු වෙලා අපේ උන්ට ඉස්ම යන්න පෝරියල් එකක් දුන්නොත් එහෙම කොහමද එකමත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් අහසට පාර කපා හයිවේ වාගේ තන දවසක හඳටම යනවා වැස්සට මුවා වෙලා අව්වට හිත උලා දවසම සැපේ ඉන්නවා කටු කඩන්න එපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්න එපා අනාගතේ වාසි පතා යාලු රඩු අහන්න එපා කැලෑසියේ හීන මැකෙයි යාලු දුර දුවන්න එපා විමානයේ වාසි පතා යාලු කාසි වාසි බැඳෙන තාර පාර කැඩුන හීන සලුව ඇන්ද තෝර තෝර මාව බැඳ හිතට රුවල වැටුන ගැඹුරු සයුරු වදින තෝර මෝරු පාට පාට මාළු චාටු දැම්ම හිතට තාලෙ දුන්න